चक्रवालीसु गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सघमुक्कदम् धम्मत्सवनकालो अयं बधन्ता धम्मत्सवन कालो अयं बदन्ता धम्मत्सवन कालो अयं बदन्ता। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। धर्मदानमय पिंकम अद दवसे प्रज्ञानालिखाव तुलिन विकासने क्रीम संदहा उकुवेल समगी महावते पदिंची विश्रामिक कलमनाकरण निलधारिणी सीता हीन केंद भार्याव प्रदीप हीन केंद नीली हीन केंद यान दरुवन सह तरंगा हीन केंद लेलिय मेजर सुरेश पोंसेका बैननुवन सह उकुवल नागुल्ल पदिंची विश्रामिक राज्य कलमनाकरण निलधारिणी कुमारी रंबुक्कल भार्याव रसिका रंबुक्कल इरंदी रंबुक्कल यान धेनियान दिदेनात दारसन संदरुवान रंबुक्कल पुतनुवान नेतुलु पिरिस विसिन सदहति दायकत्वय सिदु करनु लबनो। विशेषयेन उकुवल समगी महावते पदिंचीव सिट दैनट वसर अटकट पिर परलोव सपात विश्रामिक मिल पालन परीक्षक HMDP हीन केंद स्वामी पुरुषया अठात दिपार्श्वेम मिय परलव यान्नट येदुनु दिमाप्यान नेतुलु सियलु संसारगत ज्ञात हित मित्रादींटात पिन पेमिनवीम अरमुनु करगेन इवागेम उकुवेल नागोल्ल पदिंचिव सिट दैनट वसर हतकट पिर परलोव सपत पाठशालाचार्य MW චන්ද්‍රරත්න රඹුක්කල්ල ස්වාමි පුරුෂයාට සහ දෙපාර්ශ්වයේම මිය ගිය දෙමාපියන් නැතුළු කොට සියලු ඥාතිත මිත්‍රාදීන්ට උතුම් ධර්ම දානේ කුසල ශක්තිය අනුමෝදන් වේවා සංසාර ගමන සුවපත්ව උතුම් ධර්ම අවබෝධී පිණිස හේතු ආසනා වේවා කියන උත්තරීතර අදහස් පෙරදරි කරගෙන धर्म धान में पिंखम दवसे प्रज्ञानालिका उत्तुलिन विकासने सिदु क्रीमट सदहति दायकत्वे सिदु करनो। अभी जीविते जीवत्वमिन गत करन अतर तुर प्रश्नयक जीविते मौलिक करगे ने प्रश्नित उत्तर होयनो कोटिम की वोद ජීවත්වෙනවා කියලා ජීවිත කාලෙම කරන්නේ ප්‍රශ්නයක් තියාගෙන ප්‍රශ්නේ ලියා ගැනීම උදෙසා මොනවාම හරි දෙයක් සිද්ධ කරන එක ජීවිතේ හෙට දවසේ මේ ප්‍රශ්නෙට විසඳුමක් ලබා ගන්න අත දවසේ මොනවා හරි කරනවා। එතකොට ඒ වෙනුවෙන් අපි අද දවසේ ප්‍රශ්නය ලිහින්න ප්‍රශ්නේ විසඳින්න සැලසුම් හදනවා।
ඉතින් මේ ජීවිත කාලේ පුරාවටම අපි මේක තමයි ජීවත් වෙනවා කියලා කරන්නේ. කවුරු හරි හිතනවා නම් මේ විසඳුම මේ විදිහට सिद्ध කරගත්ත මේ ප්‍රශ්නේ විසඳෙනවා කියලා අපි එතනට මේ ප්‍රශ්නේ විසඳගෙන යනවා. ගිහිල්ලා බැලුවම ඒක ඇසුරු කරගෙන තව ප්‍රශ්නයක් ඇති වෙනවා. එතකොට ඒකට මේ ක්‍රමේ හොඳයි කියලා සැලසුම හදනවා. හරියට මේක මිරිඟුවේ වතුර හොයාගෙන යනවා වගේ ගමන. ගිහින් 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 බලනකොට නැවත නැවත අලුතෙන් අපිට දුර පේනවා මෙහෙම කරගත්තත් මෙහෙම හොඳයි මෙහෙම කරගත්තත් මෙහෙම හොඳයි. අන්තිමට බැලුවම දුවනව හති දහනවා අපි ප්‍රශ්නෙට උත්තරේ හොයලා අවසානයක් නැහැ. මේ ප්‍රශ්නෙට උත්තරය හොයාගෙන සියලු ප්‍රශ්න වලින් මිදෙන්න මාර්ගයේ ප්‍රතිපදාව තමයි ලෞත්‍රා ධර්මයේ තුල පින්වන්නේ. අපි ධර්ම අවබෝධයේ කොයිතරම් ශ්‍රේෂ්ඨද කියනවනම් යම් කිසි තැනක යම් කෙනෙක් ධර්ම අවබෝධය ලැබලා මහපාර හිඟා කෑවත් එයාට ප්‍රශ්නයක් නැහැ. මොකද මහපාර හිඟා කනවයි කියන තැන ජීවිත පැවැත්ම දෙසා සිද්ධ කරන දෙයක්. අපි ජීවිතය අවබෝධ කරගත තැනදී අර බාහිර ආටෝපයන් තුල ජීවිතේ මෙහෙම 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 දකින්න ඕනි කියලා තිබුණු පුස් හීන ටික විය කියලා යනවා. ඒ නිසා ධර්ම අවබෝධය කියන එක අපිට මිල කරන්න බැරි දෙයක්. අපේ මුළු මහත් ජීවිතේම තියෙන සියලු ප්‍රශ්නයන්ට උත්තරේ ලැබෙන එකම තැන ධර්ම අවබෝධය. ඉතින් අපි වෙහෙස වෙලා මහන්සි වෙලා අපි ළඟ තියෙන ප්‍රශ්නයට විසඳුම පංචකාමී පැත්තෙන් කොච්චර හෙව්වත් හොයලා ඉවර කරන්න බෑ. නමුත් අපි කැප කළ යුතු සියල්ලම හරි කැප කළා ධර්මාවිසමය කරා යන්නට පුළුවන්කම ලැබුණොත් අන් සියලු ප්‍රශ්න නොවේ බවට පත් වෙනවා. සියලු ප්‍රශ්න ඉක්මවනවා. එදාට අපිට උත්තර හොයන්න ප්‍රශ්නයක් ඉතුරු වෙන්නේ නැහැ කොටින්ම කියනවා. සියලු ප්‍රශ්න ඉක්මවල යනවා. අපිට අද ප්‍රශ්නයක් කියලා තේරෙන දේ හිතන දේ එදාට ප්‍රශ්නයක් නොවි වෙනවා. දැන් අපි මෙහෙම හිතමු කුපමාවකින්. දැන් ඔන්න අපි මහ කැලයක් තුළ ඇවිදගෙන ඇවිදගෙන යනවා. එහෙම ඇවිදගෙන යනකොට කොටි හතර දිනක් අපිව හතර පැත්තින් වට කර ගන්නවා. මහ ව්‍යාඝ්‍රය හතර දිනක් හතර පැත්තින් වට කර ගන්නවා. අපිට ගැලවෙන්න හරිම අමාරු ජීවිතේ කොහොමද බේරගන්නේ කියලා මර බියෙන් තැති ගන්නවා. එහෙම තැතිගෙන තැතිගෙන අපි කොහොම හරි මේ කොටි හතර දෙනාගෙන් ගැලවිලා දුවගෙන දුවගෙන යනවා. මේ කොටි හතර දෙනා දැන් මොකද කරන්නේ? පසුපස මහා වේගෙන් පන්නගෙන යනවා. මොකද අන්න කොයි මොහොතේ හරි කොටි හතර දෙනා තමා අභිභවල ගිහිල්ලා වාට කරගෙන කෑලි කෑලි වලට කඩාගෙන කනවා. මෙහෙම මහා භීතිකාවකින් දුවන කෙනා විසඳුම හොයන්නේ කොහොමද මේ ජීවිතේ දැන් මම මේ කොටි හතර දෙනාගෙන් බේරගන්නේ? මේකට විසඳුම හොයන. ඉතින් මෙහෙම හොය හොයා පුදුම පීඩනයකින් මරණ භයෙන් තැතිගෙන දුවනකොට එක පාරටම මෙන්න මෙයා නැගිටලා බලනවා. මෙයා දැකලා තියෙන හීනය. හීනේ එක පාටම නැගිටිනවා. නැගිටලා බැලුවර පස්සේ අර මරණ බියෙන් තැතිගෙන දුවල බේරෙන්නේ කොහොමද කියලා තිබුණු ප්‍රශ්නේම ඉවරයි. ප්‍රශ්නෙට උත්තරයක් ඕනේ දැන් ප්‍රශ්නේ ඉවරයි. අන්න ඒ වගේ මේ ජීවිතේ අපි මහා වේගයකින් අනාගතයේ තැතිගෙන භයගෙන බලාපොරොත්තු ගොන්නක් පස්සේ හඹාගෙන දුවනවා. ප්‍රඥාවෙන් අවදි වෙලා බලපු තැනදී අර කොටින්ගේ ප්‍රශ්න ඉවරුණා වගේ මේ ජීවිත ප්‍රශ්න ඉවර වෙනවා. මේ විදිහයි දෙයක් ධර්ම අවබෝධය කියලා කියන්නේ. තොර ධර්ම අවබෝධය කියන්නේ ඒ තරම් වටින වැදගත් දෙයක්. අර හීනේ ඉන්නකම් කොටි එළවනකම් ප්‍රබල ප්‍රශ්නයක්ද නැද්ද? ප්‍රබල ප්‍රශ්නයක්. පුදුම පීඩාවක්.
තැති ගැම්මා බීතිය නැගිටලා ඉවර වෙච්ච ගමන් දැනගන්නවා මේක හීනයක් එහෙම දෙයක් වෙලාම නැහැ කියලා ප්‍රත්‍යක්ෂයි ඒතොර මේ ප්‍රත්‍යක්ෂය ඇතුලේ ඔබට ලැබිච්ච විසඳුම මොකද්ද ප්‍රත්‍යක්ෂ භාවය ඇතුලේ ඔබට විසඳුමක් ඕන කරාද ඇයි විසඳුමක් ඕන කළේ නැති ප්‍රශ්නයක් නැති නිසා දැන් අපි මෙහෙම කල්පනා කරමු සරල විදිහට अभी जीवित गत्तोत स्वामी पुरुष्या बिरिंद दारुवो नैदायो हितमित्रादीन समाजयत्तेक्क भद्दवेला अभी करगेन यानि तर मे अथुले अपिट तियेन मोनद वगकीम युतुकाम अपिट जीवितवल तियेनवानि एतकोट ए वगकीम मोनद युतुकाम मोनद कियला हरिला बलुवट पस्से अपिट तियेनवा स्वामी पुरुषया बिरिंद बिरिंद स्वामी पुरुषयाट इतु करन्नोन इतु काम कोटसा धर्मालोंट अध्यापनयक लबला दीला रेकियावक दक्वा उगन्नला ए धर्मालो टिक के इदिरी अनागतय सुरक्षित करन्नोन हदन्नोन दरुवंट दुख विंदिन्ने नैति अनागतयक अपि निर्माणय करन्नोन मेहेम प्रश्नयक तियेनवा इधर अभी कल्पना कलो सरल तन की नितरम की नगे ओब हितबे पउल पमन इतिरवेला मुल लोकन हेमोम अतुदेन के लोकम अतुदेन तमंग इतरा तमंग पउलया इतिरवेल का बिरीद स्वामी धर्म लोटिक इतरा इतिरवेला हेमोम अतुद दलना कर දැන් ඔබ දරුවාට ඉදිරි අනාගතයක් සඳහා ඔබට තියෙන අධ්‍යාපන බලාපොරොත්තු වල මොකද වෙන්නේ? දරුවාට මේ විදිහට මම උගන්වන්න ඕන. මේ විදිහට කරන්න ඕන. මේ පාසලට යවල මේ මට්ටම දක්වා උගන්වලා සමාජයට ගේන්න ඕන. දැන් එහෙම එකක් නැහැ. ඇයි එහෙම එකක් දැන් නැත්තේ? දැන් ලෝකයට සාපේක්ෂව බලන්න ලෝකයක් නැහැ. දැන් සාපේක්ෂව බලන්නේ කිවරෙලා තමන් තමන්ගේ ගමන යන්න පටන් ගන්න දැන්. දැන් එතකොට බලන්න පුළුවන් අපි ධර්ම අවබෝධයට පත් වෙනකොට සරල මට්ටමකින් ආරම්භ කරන්න ඕන. මේ ධර්ම මාර්ගය. එතකොට අපිට ලෝකේ ප්‍රශ්නයක් වෙන්න බෑ ධර්ම මාර්ගයටනේ. දැන් හිතන්නකෝ දැන් ඒ විදිහට ගත කරනකොට අපිට මොනවාද දැන් තියෙන අවශ්‍යතා ටික ධර්මල්ලන්ටයි ස්වාමියා බිරිඳ මේ පවුල රැකෙන්න පැවැත්මට දැන් මොනවාද ඕන කුසගිනි වේදනාවට ආහාර ඕන පිපාසයට ජලය ඕන නේද අසනීපයක් ආබාධයක් හැදුනොත් ඖෂධ ටික ඕන इलावा सीतलेन पिन्ने मैसी मधुरवान गें आरक्षा वलाइन वस्त्र अक्षा ये तो हालाको वही ठीक नहीं हो दें वही ठीक लेबिनो आकेल ही तुम कोई ठीक लेबिनो इंग हार्ट आवश्यक रहने में कद काय का सुख विहरण ये ठीक है लेबिनो को तो मानसिक का सुख विहरण है ना दें मानसिक प्रश्न है अडूई मना द अडूई क्या है अनागते दारुमाल्लो टिकट मेहम करान नोन අනාගතේ මේ මේ විදිහේ තනක් අපි හදා ගන්න ඕන සමාජය තුළ නේ අර අනාගතයේ ගැන තිබුණු පිළීම පීඩනය සහ මුලින්ම නිදහස්ද කොහොම නිදහසේ මොකද්ද කරන්නේ අපි ආහාරයෙන් ඇඳුම් පැළඳුම් ටිකෙන් වාසස්ථානෙන් යැපෙන්න පුළුවන් මානසික මට්ටම හැදිලා දැන් බලෙන් හදන්න ඕනද හැදිලාද හැදිලා आय हदन दयाकनेम भयाक्ति विभाग पेल वै विश्वविद्यालय भरी वे ऐने वैद्य वेकर भरी वे इंजीनियर वेकर भरी वे कुंबर को वे दंग्यम बलावत्म पवत्तर मानसिक सहने पमन यार तेरे मे पवत्न पवत्मा अति वेड नहीं
බඩගින්න උෂ්ණ සීතල මැසි මදුරු කරදර වලින් පෙළන නිසායි මේ පැවැත්මක් පවත්වන්නේ. පෙළීමෙන් නිදහස් වෙන්න තමයි මේ ටික දෙන්නෙත් නේ. එහෙනම් මේ පෙළෙන දෙයක් නඩත්තු කර කර තව දුරට රැඳීමේ පළක් නැහනේ. එහෙනම් මේ පෙළීමත් සහ මුලින්ම කොහොමද දුරු කරන්නේ? මේ පෙළීමත් ඉක්මවන්න මාර්ගයක් ඇද්ද ප්‍රතිපදාවක් ඇද්ද? මෙන්න මේක හොයන්න ගන්න. එනිසා අපිට සරලවම සමාජයේ ඇතුලේ තියෙන ඔය උස්මිටි කම්බේද සංසන්දනාත්මකව බලන මෝඩ කම් මුලාව කියන එක අපිට මුලින් යම් ප්‍රමාණයකට හරි දුරු වෙන්න ඕන. එහෙම දුරු වුණාට පස්සේ මනස පුදුම සැහැල්ලු වෙන්න පටන් ගන්නවා. ඒ සැහැල්ලුව බලෙන් ගත්ත එකක් නෙවෙයි, ඇති කරගත්ත එකකුත් නෙවෙයි. ඇයි? අර මුළු ලෝකෙට සාපේක්ෂව බලබලා හිටපු දෘෂ්ටිය ලෝකේ අතුරුදහන් වෙච්ච තැන ඉවරයි. සාපේක්ෂව බලන්න දෙයක් නැහැ. එතකොට අදත් පවතින යථාර්ථය ඒක. නමුත් අපිට මොකද්ද වෙන්නේ? අර සංසන්දනෙන් ගැලවෙන්න බෑ. සාපේක්ෂ භවෙන් ගැලවෙන්න බෑ. ඇයි? අපි සාපේක්ෂව බලන අර විදිහට තිබුණා නම්, මේ විදිහට තිබුණා නම්, අර එහෙම කරගත්තා නම්, මෙහෙම කරගත්තා නම් ඔන්න ඒ බැල්ම අපිට තියෙනවා. එතකොට ඒකෙන් මිදිච්ච තැනක එහෙම සංසන්දනයක් නෑ. තමන් ජීවත් වෙන්නේ තමන්ගේ දැක්මකට අනුව. දැන් තමන් ගමන් කළ යුතු මාර්ගය මොකද්ද කියලා දැන් තමන් තීරණය කරනවා. සමාජය තීරණය කරන්නේ. දැන් කවදා නමුත් එහෙම මුළු ලෝකෙම අතුරුදහන් වෙච්ච තැනදී ඔබ ගමන් කළ යුතු මාර්ගයේ තියෙයිද රැකියාවක් අනාගතයේ දරුවන්ට රඳන්න ඕනේ කියලා? තමන් මොකක් හරි උසස් නිලයක් දරන්න ඕනේ කියලා? සමාජයේ තත්ත්වයක් හදන්න ඕනේ කියලා? ඒ ටික බලෙන් නැති කරලාද, નિરાයාසයෙන්ම නැති වෙලාද? නැති වෙලා. අන්න ඒ වගේ මට්ටමක්. මේ සමාජයේ අතුරුදහන් නොවුනත් සමාජය තුළ සකස් වෙන්න ඕන මුලින්ම. ඒක සකස් වෙන්න නම් ලෝකයේ සත පහකට වටින්නේ නැහැ, ලෝකෙට ඕන විදිහට අපි නටන්නේ නැහැ කියන තැන දැක්මක් තියෙනවා. ඒක සම්පූර්ණයෙන්ම පුහුදුම් අසෘතවත් පෘතජ්ජනයා තුළ පවතින මෝඩකමෙත් ඉහවහගිය මෝඩකමක් කියන තැන තේරෙන්න යන්න ඕන. තන්නිකර බොරුවක්, පුදුමාකාර වංචාවක්, ඒක අපිට දැනෙන්න ඕන. ඒක දැනෙච්ච තැනදී අපේ ජීවිත සෑහෙන්න වෙනස් වෙන්න පටන් ගන්නවා. අපිට තේරෙන්න පටන් ගන්නවා එහෙමනම් මුළු ලෝකෙටම පිස්සු කියලා. නේද? මුළු ලෝකෙටම මාකරි මහා භයානක පිස්සුවක් රෝගයක්. ඇයි? මේ පෙළෙන දේ නඩත්තු කරගන්න බටර් ගාලා පාට කරලා චිත්‍ර ඇඳලා හැඩ කරලා වැඩ කරලා නේ අධ්‍යාපනය කියලා එකක් ගෙනල්ලා රැකියා පන්තියක් සමාජ පන්තියක් කියන මේ ගොඩනගපු මහා දුෂ්ටි ජාලාවකින් වැසිලා මොලේ කුරුල් වෙලා කියලා පේන්න පටන් ගන්නවා. ඉතින් එහෙම පේනකොට දැනෙනවා මේ සමාජයේ කොයි තරම්නම් මුලාසහගත පැතිකඩකද යන්නේ. නිසා මේ මුලාසහගත පැතිකඩේ අපි තවත් පැටලෙනවා නම් ධර්මල්ලොන්ට මේ තැනට ගෙනියන්න ඕනේ කියලා. ඒ සම්පූර්ණයෙන්ම අපි හදන්නේ මොකද්ද? කොයි තරම් භයානක තැනට අපේ ඥාතීන් හිතමිත්‍රාදී ධර්මල්ලෝ ස්වාමියා බිරිඳ ඇදලා දාන්නද? එහෙනම් අපි කල්පනා කරන්න ඕන ලෝකේ මොකක් කිව්වාද? අපි කළ යුත්තේ මොකද්ද? නොකළ යුත්තේ මොකද්ද? මේක අපි හඳුනා ගන්න ඕන. ඒතර අපි හිතමුකෝ මුළු ලෝකෙම දරුවන්ට මොකද්ද කරන්නේ? මොකද කරන්නේ? ගහ ගහ පන්න පන්න මානසික වද දිදී මොකද්ද? විශ්වවිද්‍යාලයේ ගිහිල්ලා උපාධියක් කරගෙන රැකියාවක් කරන්න පාර කියලා දෙනවා. අපි මොකද්ද කරන්නේ? ඔබ පාසල් යනවා නම් ඵලයන් නේද? ඒ ටික කරනවා. කරන අතර මුරු ගන්නවා. උඹලව කරන්න යන්නේ පට්ටපල් බොරුවක්. ඔය ලෝකේ මෙන්න මෙහෙම එකක්.
ලෝකෙ කියන්නේ මෙන්න මේ වගේ මුලාවක් කියලා පුළුවන් තරම් උට කියලා දෙනවා. අන්තිමට එහෙම කියලා දීලා කියලා දීලා අපි හිතමුකෝ ඌට අධ්‍යාපනේ පා වෙනවා. ඌ එක බොරුවක් කියලා දකින්නවා. අධ්‍යාපනේ මගේ නතර කරලා දහම් අවබෝධය ප්‍රත්‍යක්ෂ කරලා මොකද්ද කරන්නේ? පැත්තක තියලා තමන්ගේ දෑති මහන්සියෙන් මොකද්ද? කුසට ආහාරයක් සකස් කරන පොඩි පැල් කොටයක් අටවන මිනිහා ඉන්නවා. සමාජෙන් කියයි ඕන් අරකගේ බන නිසා මේකට විච්ච විනාශේ. කියන්නේ නැද්ද? ඕන් අරකගේ බන අහලා මොකද්ද? අප්පා කුරුවල් වුණාම දිවට දරුවෝ ටිකක් විනාශ කළා. දරුවන්ගේ ජීවිතත් කෑවා. කියලා කියයිද නැද්ද? අන්න ඒ කියන තැනට අපේ මන්ද මානසික මට්ටම කොයි තරම් ඇවිල්ලාද කියලා බලන්නකො. නේද? එතකොට අපි බලන්න ඕන හැබැයි ඒ කියන එක අවබෝධයෙන් ඉන්න මිනිහට ප්‍රශ්නයක් නෑයි. මෙයා දන්නා මොකද්ද? මෙයා දන්නා මුළු ලෝකෙටම පිස්සු. නමුත් පිස්සු හොඳ කරගෙන ඉන්නේ කාට? පිස්සු කියලා උන් හිතන්නේ. අර අපි මේ සමාජයේ කියන රැල්ලට අහු වෙලා අපි කැමති නෑ රැල්ල අභිභවන්න. අපි කැමති නෑ ඒ රැල්ල කියලා කියන්නේ සතර මහාවගේ නේද? දිට්ඨියෝග කාමෝග භවෝගනේ. එතකොට අපි බලන්න ඕන ඒ ඕගේට තමයි අපි කොටු වෙලා තියෙන්නේ. තර මේ විදිහට අවිද්‍යාවෝගයකට මැදි වෙලා මහා දුෂ්ටි කාන්තා රෝගයකට මැදි වෙලා නේ ඒකෙන් කාමෝගයට මැදි වෙලා භවෝගය තුල ගමන් කරගෙන යනවා. මේකෙන් මිදුණට පස්සේ මොකද්ද වෙන්නේ? බුදුරජාණන් වහන්සේට මොකද කිව්වේ? මේ මෝඩයා රාජ සම්පත් සියල්ල අතහැරලා හිස මුඩු ගහලා කසාවතක් ඇඳගෙන පාර හිඟා කනවා හිඟන්නේක් වගේ. එතකොට එදා හිටපු සමාජයේ කොහොමද දකින්න ඇත්තේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි? ප්‍රඥාවන්ත නුවණක්කාරයෙක් විදියට හඳුන ගන්නට ඇද්ද ධර්මයේ දේශනා කළ අවබෝධ කර නොගත් අය? නෑ. කියන්නේ නැත්තේ කොහොමද? අමු මොඩේක් කියලා කියන්නේ නැති. ඇයි? මෙච්චර භවභෝග සම්පත්තියේදී මහා කැලේට වෙලා වාඩි වෙලා ඉන්නවා. අනුන්ගේ ගයක් ගයක් ගාන හිඟා කනවා. ඉතින් සුද්ධෝදන රජතුමා ඇවිල්ලා කිව්වේ මොකද්ද? පාරක් පාරක් ගාන හිඟා කාලා මට ලැජ්ජා කරන්න එපා. එතකොට හිතලා බලන්න අවබෝධයේ සහ අනවබෝධයේ මානසික මට්ටම් වල ස්වභාවය. ඒ නිසා අපි ධර්ම මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙනකොට මූලාරම්භය තුල ඒ වගේ දැක්මක් අපිට තියෙන්න ඕන. සමාජය කියන්නේ මෙහෙම බොරුවක් කියන දැක්මක්. එතනට ආවට පස්සේ තමයි අපිට ධර්මයේ අවශ්‍යතාවය දැනෙන්නේනේ. ඇයි? අපිට තේරුම් යනවා මෙවැනි පෙළීම් ටිකක් නඩත්තු කරගෙන පවත්වන එකට මොකටද මේ ආටෝප නේ? මොකටද ඒකට මේ තරම් මානසිකව දුෂ්ටි ජාලාවක පැටලෙන්නේ? ඒ නිසා මේ දුෂ්ටි ජාලාවල පැටලි පැටලි මේ පෙළීම හැඩ කරන්න ඕන නැහැ. ඔබට තේරෙනවා පෙළීම හැඩ කරන්න ඕනාවක් නැහැ. පෙළෙන නිසා මේක නඩත්තු කරගෙන මේක ඉක්මවන මාර්ගයේ ප්‍රතිපදාව සොයා ගැනීම තමයි කළ යුතු එකම දේ. අන්න එතනින් ධර්ම ගවේෂණයට ප්‍රවිෂ්ට වෙනවා. එතකොට අපි කල්පනා කරමු අපි අද එවැනි මට්ටමකින් නෙවෙයි ධර්මය හොයන්නේ නේද? අපි හිතන්නේ ලෝකේ වටිනවා, වටින ලෝකේ අතහැරලා නිවන් දකින්න. ඉන්න තැනදී මේක අවබෝධ කරගෙන තමන් යැපෙන ගමන් කරනවා කියන තැන පැත්ත තියලා මොකද කරන්නේ? වටින ලෝකයක් තියෙනවා, සියල්ල වටිනවා, අංග සම්පූර්ණ ලෝකේ මම මගේ වටින දේවල් ඔක්කොම අතහැරියා, දරුවන්ටත් දුන්නා. හරි ආඩම්බරේ. එතකොට අපි හිතනවා අතහැර නිවන් දකින්න විදිහක් ගැන. ඉතින් දෙයියනේ අතහරින්න මොනවද අල්ලගෙන තියෙන්නේ?
මොනාරි මේකේ අල්ලගන්න දෙයක් තියෙනවද අතහරින්න? දැන් කාට හරි පුළුවන් ද රත්තරන් වලට තෘෂ්ණා කරන්න? රත්තරන් රත්තරන් කියලාවත් දන්නේ නැතිකොට රත්තරන් වලට රත්තරන්වත් හම් වෙන්නේ නැතිකොට රත්තරන් හදන්නෙත් අපිමයි, වටිනකම පණවන්නෙත් අපිමයි. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. රත්තරන් කියන චේතනාවත් එක්කයි අපි කර්මය හදන්නේ. කවුරුත් රත්තරන් වලට තණ්හා කළා නෑ. රත්තරන්ය කියන සංකල්පෙත් එක්ක, වටිනවයි කියන සංකල්පෙත් එක්ක තමන්ගේ හිතේම ඇති කරගත්ත දුෂ්ටියක් එක්කයි ගනුදෙනුව කරන්නේ. තේරුණාද? එනිසා කවුරු හරි කියනවනම් මං අම්මට ආදරේ, තාත්තට ආදරේ, ස්වාමියාට ආදරේ, දරුවට ආදරේ, බිරිඳට ආදරේ කියලා ඒ තරම් බොරුවක් තවත් නැහැ. ඇයි? එහම ආදරේ කරන්න පුළුවන්ද කාටවත්? පුළුවන්ද? බැහැ. ඇයි? තමන්ට තමන්වත් නැතිකොට තමන් කෙසේද අනුම් පනවාගෙන ආදරේ කරන්නේ? එතකොට මේ අපි අම්මා තාත්තා දුව පුතා දරු මල්ලෝ කියලා අපි ඒ ඇඳගත්ත මොකද්ද මානසික චිත්‍රය. එතකොට අපි තෘෂ්ණාව පවත්තලා තියෙන්නේ අපේ හිතේ ඇඳගත්ත අම්මා තාත්තට දුව පුතාට මිසක අපි කවදාකවත් නිත්‍ය වූ අම්මෙක් තාත්තෙක් දුවෙක් පුතෙක් හම් වෙන්නේ නැහැ තෘෂ්ණාව පවත්තන. සා තමන් තමන් ගැන අවබෝධ කරගත්තොත් මොකක් වෙනවද? තෘෂ්ණාව දුරු වෙන මාර්ගය පහළ වෙයි. තර අපි මොකද්ද කරන්නේ? මෙවැනි අවබෝධයක් කරා යන්න තියෙන ප්‍රඥාවන්ත ධර්මය අනුපූර්වකව ගමන් කරන්නට තියෙන ප්‍රතිපදාව ආරම්භ වෙන්නේ කොතනින්ද කියලා අපි දන්නේ නැහැ. අපි හිතමුකෝ යම් කිසි කෙනෙක් ගෙදර නිවස ගැන, ධර්මල්ලෝ ගැන, තමන් ගැන යම් අසහන කලකිරීමකට පත් වෙලා තමන්ගේ සියලු ශේසත දීපල අතහැරලා යනවා පිම්බෙන හැකිලන භාවනාවක් කරන්න. ඔගිල්ලා මොකද කරන්නේ? වාඩි වෙලා බඩ පිම්බෙන විදිය හැකිලන විදිය බලන් ඉන්නවා. හද බඩ පිම්බෙනවා, බඩ හැකිලෙනවා. දෙයනේ කියන්නේ මේක දිහා බලන් ඉඳලා දුසින් ගණන් නිවන් දකින්න. සම්මා දිට්ඨියක් වුවමනාම නෑ. මොකද කරන්නේ? පිම්බෙන හැකිලන විදිය බලාගෙන ඉන්නකොට ඉබේවට සම්මා දිට්ඨිය පහළ වෙනවා. හරියද වැඩි? මොකක් හරි පහන් දැල්ලක් හරි ආලෝකයක් හරි එන ආලෝකෙ දිහා බලවාන ඉන්න දාත්මිති කාගෙන නිවන් දකින්න. ඉතින් කල්පනා කරන්න, එතකොට අපිට බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ පහළ වීම ඕනද? ඕනේ. භාවනා කරලා නිවන් දකින්න හැකියාව පවතිනවා නම් කල්‍යාණ මිත්‍ර ඇසුරක් නැතුව, සද්ධර්ම ශ්‍රවණයක් නැතුව, යෝනිසෝ මනසිකාරයක් නැතුව, ධම්මානුධම පටිපදාවක් නැතිව භාවනා කළ නිවන් දකින්නවා නම් බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න පෙර භාවනා තිබ්බේ නැද්ද? මේසු භාවනා කරේ නැද්ද? ධ්‍යාන සමාපatti උපදවගෙන හිටියේ නැද්ද? හිටියා. පුළුවන් තරම් භාවනා කළා. ඉතින් මම දකිනවා භාවනාව නැමැති උම්මත්තක රෝගයක් වර්තමාන සමාජය තුල හැදිලා තියෙනවා. ධර්ම අවබෝධයෙන් තොරව, ඒ කියන්නේ රැල්ලක් හැදිලා තියෙනවා. හරි ආසයි මොකද්ද? මම භාවනාව වැඩසටහනකට සම්බන්ධ වෙලා සති දෙකක් ඉඳලා ආවා කියලා ගම වටේ කීකේ ඇවිදින්න මේ උපාස ගමල් හරි ආසයි. මොකද කරන්නේ? මම අහවල් මධ්‍යස්ථානේ භාවනාව කළා. හොඳට වැඩුණා, මම පාවුණා. එහෙම ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට ඒ මට්ටම කියන්නේ සෝවාන් වෙනවලු. දැන් මට ඒකත් ලැබිලා තියෙන්නේ කියලා සාධිකත් කරලා දුන්නා, සාධිකත් දෙනවා. ඒ කියන ලක්ෂණ ටික දවස් 14න් වැඩුණොත් මොකද්ද වෙන්නේ? සෝවාන්. සකෘදාගාමී වීමේ ලක්ෂණ ටිකකුත් වෙනවා. ඒක දැනුණොත් හරි.
අනාගාමි වෙනේවත් තියෙනවා ඒක දැම්මත් හරි ඉතින් මෙන්න මේ විදිහට මේ බුද්ධ ශාසනය කියන්නේ මොකද්ද කියලාවත් අඳුනා ගැනීමකින් තොරව ප්‍රවිෂ්ඨ වෙලා තියෙන භාවනා මාර්ග විදිහට භාවනාව වඩන්න ඉතින් සම්මා දිට්ඨි නුවණ පහළ නොවිච්ච කෙනෙකුට කවර විදර්ශනාවක්ද විදර්ශනාව කියලා හිතන් ඉන්නේ මොකද්ද ශරීරේ කොටස් ටික බෙදලා වෙන් කළා රූප කලාපිට යනකම් බලබලා හිටියම විදර්ශනාව ඒ හරි ලේසියි අන්වික්ෂයක් ගත්තා ඔච්චර අමාරු නෑ හැට පේන්නේ නෑ නෙමේ කැඩෙනවක මනසෙන් දකින්නට ඩිලේසියි නේ ඇහෙන්න දකින්න එක අපිට තියෙන විද්‍යාවේ දියුණු මන්වික්ෂය තම ශේසත හරි විකුණලා ගත්තර කමන්නේ නෑයි කැඩෙන විදිය බල නිවන් දකින්න පුළුවන් සියලු දුක ආවරයි සියල්ල වියදම් කළා දියුණුම කරලා තියෙන දියුණුම ගනේ අන්වික්ෂයක් අරගෙන බලාගෙන ඉන්නවා කැඩෙන විදිය බලබලා ඉන්නේදී මොකද වෙන්නේ ඉබේවට නිවන් යනවා මෙන්න ක්‍රමේ තර බලන්නකෝ ආතක් නැති පාතක් නැති අගක් නැති මුලක් නැති මැදක් නැති ක්‍රමවේද වලට අපි නිකම්ම නිකම් මැදි වෙලා බුදුදහම කියන්නේ මොකද්ද කියලා අවබෝධයක් නැහැ මේ ශාසනේ හරියඩක් නෙවෙයි ආනන්දය සහ මුලින්ම රඳා පවතින්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය මත භව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද හඳුරන්න. එතකොට මේ බුද්ධ ශාසනයේ පහළ වෙන පළවෙනිම කල්යාණ මිත්‍රයා තමයි ගෞතම තථාගත බුදුරජාණන් වහන්සේ. මේ ගෞතම බුද්ධ රාජ්‍ය. එතකොට මේ බුදුරජාණන් වහන්සේ හැර වෙන කිසිවෙකුට මේ බුද්ධ ශාසනයේ තනියෙන් ධර්මය අවබෝධ කරන්න බෑ. පුළුවන්. බෑ. දැන් පුදුමේ කියලා කියන්නේ ඔය පාරමිතා ධර්මයන් පූර්ණ කරගෙන මතු කවදාහරි නිවන් දකින්න යන බෝසත්වරු ඉන්නවනේ. ඒ බෝසත්වරුන්ගෙන් ධර්මයේ ශ්‍රවණය කරලා මාර්ගඵල අධිගම ලැබපැත්තුත් ඉන්නවා. එතකොට තමන් දන්නේ නැති මාර්ගයක් අනුන්ට ප්‍රකාශ කරන්න පුළුවන් නිකන් හිතන්නකෝ නිකමට ප්‍රඥාවේ කාටවත් අගෞරව කරන නෙවෙයි අපි ඉන්න තැන පිළිබඳව හිතන්න කල්පනා කරන්න අන්ධ භක්තියකින් එතකොට බෝසතාණන් වහන්සේ කෙනෙක් වම ගෞරව කරන්න ඕන අපි වන්දනා මාන කරන්න ඕන ඒක හරි අපි දන්නේ නැහැනේ ඇත්තටම බෝසතාණන් වහන්සේ නමක් වෙන්න පුළුවන් නම බෝසතාණන් වහන්සේ නමකට පුළුවන්ද තව කෙනෙකුට සංසාර විමුක්තිය සාක්ෂාත් කරන මාර්ගය පෙන්වන්න ඒ බැරි වෙන්න හේතුව මොකද්ද? ඉතින් තමන් දන්නේ නැති එකක් කෙසේද අනුන්ට කියා දෙන්නේ? අපි කියනවානේ බෝධිසත්ත්ව ගුණෝපේත කියලා. කියන්නේ බෝසත් ගුණ වලින් යුක්තව පාරමිතා පුරන බෝසතාණන් වහන්සේ නමක්. එතකොට සමාජේ හොඳ නරක කියලා දෙන්න පුළුවන්. යහපත පෙන්වන්න පුළුවන්. ධ්‍යාන මාර්ගයක් පෙන්වන්න පුළුවන්. නමුත් කිසිම විදිහකින් ආර්ය අෂ්ටාංග මාර්ගයට පිළිපුන් මාර්ගයක් පෙන්වන්න දන්නේ නැහැ. ඇයි? අඩුම තරමේ මේ ශාසනයේ සෝවාන් මාර්ගයවත් ඉපදිලා තියෙන්න ඕන මොකක් වෙන්නද? මේක පිළිබඳ දැක්ම වැටෙන්න. මේ දර්ශනය පිළිබඳ. ඒතර එහෙම සම්මාදිට්ඨි නුවණකින් තොරව තමන් දන්නේ නැති දෙයක් තමන්ට අවබෝධ නැති දෙයක් අනුන්ට කියා දෙන්න පුළුවන්. ඉතින් මෙහෙම කියනකොට කියන්නේ මොකක්ද දන්නව? ඈ? මෙහෙම අපි දේශනා කරනකොට කියන ඔන්න විකෘති කරනවා. ඇයි? හරි බයයි. බෝසතාණන් වහන්සේලාගේ නම් දරාගෙන බෝසත් ගුණ විදියට හඳුන්වගෙන සිව්පස අපේක්ෂාවෙන් ඉහිටියොත් රෙදෙනවා ඇයි? සිව්පස්සේ අඩු වෙයි කියලා අය එහෙම කිව්වට පස්සේ අපරාධේ මම බෝසත් විදියට රඟපෑවේ එහෙම හිතපින්ද මට සිව්පස්සේ අඩු වෙනවා ඒ නිසා මොකද්ද කරන්නේ දැන් බෝසත්කම පැත්තක තියලා පල්ලු යනකම් බයිනවා ඈ මොකද්ද එහෙම වෙන්නේ කොහොමද
මේක දේශනා කළා අවබෝධ කරවන්න පුළුවන්. පුළුවන් නම් ඉතින් මොකක් වෙන්න ඕනේද? එහෙනම් පසේ බුදු වෙලා අද්දන්නේ හොරෙන්. ඒතර අපි කල්පනා කරන්න වෙනවා මේක එහෙම කරන්න බෑ. ඉතින් එහෙමනම් ලෞතුරා බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ පහළ වීම වමනා කරන්නේ නැහැ. තොර ශාසනේ කල්යාණ මිත්‍ර සම්පත්තිය කල්යාණ මිත්‍රය කියලා කියන්නේ අජීවි වස්තුවක් නෙමෙයි සජීවි නේ අපි භෞතිකව කතා කළොත් ධර්මයේ දේශනා කරන්න පුළුවන්. තොර කල්යාණ මිත්‍ර ශ්‍රේවණයක් නැත්තම් සද්ධර්මයේ ශ්‍රවණය කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ කොහොමද කියලා නැන්නේ සද්ධර්මයේ කියවීම තුලින් පුළුවන් කියලා. එහෙම එකක් නැහැ. තොර කල්යාණ මිත්‍රයා කියන තැනට අපිට කල්යාණ මිත්‍රය ඇසුරු කරනවා කියලා පොතක් ඇසුරු කරලා ගන්න බෑනේ. පොතක් කියවන්න එපා. එසා ඒ කාලේ වෙනකොට එහෙම පොතක් නිර්මාණය වෙලා තිබුණෙත් නැහැ. එහෙනම් අපි කල්පනා කරන්න ඕන කල්යාණ මිත්‍රයා ඇසුරු කළොත් තමයි සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබෙන්නේ. සද්ධර්මයේ ශ්‍රවණය කළොත් තමයි යෝනිසෝ මානසිකාරය උපදින්නේ නුවණ පිහිටන්නේ. ඒ නුවණ පිහිටුවොත් තමයි ධර්මයයි අධර්මයයි මොකද්ද කියලා තෝරගෙන නියම පටිපදාවට පිළිපන් කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්කම. එහෙම නැතු මොනවා කරලා කෑ ගැහුවත් උඩ පැන්නත් පයින් ගැහුවත් මරලා බෙල්ල කපනවා කිව්වත් මොකද්ද? ඇත්ත ඒකද? වැඩක් නැහැ. නේද? ඒ නිසානේ කියන්නේ ඔබලා සිවුරු ඇරලා ඵලයල් නැත්නම් අපි බලෙන් ඇරලා ගෙදර යවනවා. ලියුම් වල ලියලා වෙනවනේ ඒ තරම් වෛරයක්. ඒතර කල්පනා කළ බලන්න එවැනි මට්ටමකට සමාජය හැදිලා. නමුත් බලනකොට බෝධිසත්ව ගුණෝපේත. එතකොට එහෙම එකක් ගෑවිලාවක් නැහැ. බෝසතාණන් වහන්සේ තිරිසන් ආත්මවල ඉන්නකොට මොකද්ද කළේ? අනුන් වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පූජා කරන්න ගිනි මැලවලටත් පැන්නා. එතකොට අපිට හිතා ගන්න පුළුවන් මේ බෝසත්කම කොච්චර ශ්‍රේෂ්ඨද කියන එක අපිට පේනවා නේද? නිගණ්ඨනාත පුත්‍රටත් නැති නේ ඉහළම ගණේ ගුණෝපේත භවක් පෙන්වුම් කරනවා. එතකොට අපි කල්පනා කරන්න වෙනවා අපි යන්නේ කොහෙද කියලාවත් නොදැනයි අපි මේ ගමන් කරන්නේ. අසරණ බෞද්ධයෝ බොහෝ ප්‍රමාණයක් අතරමං වෙලා භාවනා පන්ති වල. එනිසා හොඳට කල්පනා කරන්න, හොඳට හිතන්න, තථාගත බුදුරජාණන් වහන්සේගේ පහළවීම තුළ ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් ශ්‍රවණය කරලා සද්ධර්මයේ ශ්‍රවණයෙන් යෝනිසෝ මනසිකාරය උපදවගෙන ධම්මානුදම පටිපදාව තෝරගත්ත කෙනෙක් තමයි ඊළඟට කල්යාණ මිත්‍රයෙක් වෙන්නේ. එවැනි පරම්පරාවක් ගමන් කරලා මේ ශාසනයේ අවසාන මාර්ගඵලලාභියාගේ අතුරුදහන් වීමෙන් කල්යාණ මිත්‍ර සම්පත්තිය අතුරුදහන් වෙනවා. එතනින් එහාට පොත්පත් නෙවෙයි මොනවා තිබුණත් මේක මතු කරගන්න බෑ තනියෙන්. ඒ නිසා අපි තේරුම් ගන්න වෙනවා. එතකොට හිතන්න පුළුවන් ඔය මාර්ගඵල ලැබලා කියලා නොකියා කියන්න හදන්නේ. උන් රහත්ලු අපි නිකන් එවුන්ලු. ඔය හදන්නේ අපිට තියෙන දාන ටිකක් නැති කරන්න. මෙන්න මේ වගේ මත සමාජය තුළ ක්‍රියාත්මකයි. නිසා අපි මතක තියාගන්න ඕන අපි ශාසනයට ඇවිල්ලා තියෙන දානේ වෙනුවෙන් නෙවෙයි. ඉතින් සිවුර ගලවලා විසික්කා කළා අවබෝධය අවබෝධයමයි ඇත්ත ඇත්තමයි. ඒක නැති කරන්න බෑනේ නේ. කවුරු ඇවිල්ලා චීවරය ගලවලා ගලවපන් කියලා ගලවලා විසික්කා කළා තොට අන්දන්නේ ගිහි හඳෝ. තෝ ගිහිවියන් අද ඉඳලා කියලා අඳිනවා කලිසමා. දැන් එහෙම ඇඳුවයි කියලා අවබෝධය අවබෝධි මේක නැවත වෙනස් කරන්න බෑ. දැන් එහෙම කිව්වත් කරන්න දෙයක් නැහැ ඇත්ත ඇත්තමයි. නමුත් මේ ශාසනය ඇතුලේ අර කිව්වා වගේ සිව්පස තෘෂ්ණාවෙන් සිව්පසේ කඩා වඩාගෙන බඩවියතරක ගැනීම අපේක්ෂාව පෙරදැරි කරගෙන ශාසනය ඇතුළට ආවොත් ඔහු භික්ෂුවක් බවට පත් වෙන්නේ නැහැ. තට්ටෙයි රෙද්දයි පමණක් ඇඳගත් කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් එවැනි ඇත්තන්ට බහා බොහෝමයක් ලොකුවට රෙදෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒවා අපිට නතර කරන්න බෑ. ඉතින් මේ ටික වුණත් මතක් කළේ මහා පිරිසක් මොකක්
ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංක 1 සම්මා දිට්ඨිය කියන එක පැත්තක තියලා යනවා කොහෙද? භාවනාවෙන් නිවන් දකින්න. ඉතින් සම්මා සමාධිය නිභාවනා. සම්මා සති සම්මා සමාධි කියන කොටස ආර්ය අෂ්ටාංග මාර්ගයේ කෙරවල තියෙන අන්තිම. ඉතින් සම්මා දිට්ඨිය නැතුව ඔහුට පුළුවන් ද නිවර්දි කල්පනාවකට එන්න? මේ පංචපාදානස්කන්ධය පිළිබඳ ඇත්ත නොදැන මේ ලෝකෙ පිළිබඳ නිවර්දි සිහියක් පවත්වන්න පුළුවන්. නිවර්දි දෙයක් කතා කරන්න පුළුවන්. නිවර්දි විදියට මේ ලෝකෙන් එතර වෙන්නේ කොයි විදියටද කියලා දැනගන්න පුළුවන්. මොහොත් කරගන්න බෑ. ඒ නිසා අපි කල්පනා කරගන්න උවමනායි එහෙම අපිට භාවනාවෙන් පටන් අරන් සමාධියෙන් සතියෙන් ඇවිල්ලා දිට්ඨියට එන ක්‍රමයක් බුද්ධ ශාසනයේ නැහැ. පළවෙනියටම අනිවාර්යෙන් සම්මා දිට්ඨිය උපදව ගන්න ඕන. තර සම්මා දිට්ඨි නුවණින් තොරව භාවනාවකට වාඩි වෙලා මොනවද කරන්න තියෙන්නේ? අපි හිතමු ඔන්න කවදාකවත් බුදුබණ පදයක් අහලා නැති ශාසනීය ගැන ධර්මයේ ගැන පටිසමුප්පාදයක් ආර්ය අෂ්ටාංග මාර්ගයත් තබා එලව මෙලවවත් විශ්වාස කරන්න නැති මිනිහෙක් එනවා. ඒ මිනිහට කියනවා වාඩි වෙලා හුස්ම ඇද ඇද හිටපන්. හෙලටත් ඇදපන් පහළටත් ඇදපන් අදින දෙනගෙන සිහි පිහිටවපන්. ඌ දැන් මොකද්ද කරන්නේ? හුස්ම ඇද ඇද ඉන්නකොට සිහිය පිහිටවලා සම්මා දිට්ඨිය ඉපදිලා සෝහන් වෙනවද? බුද්ධ ශාසනයට අවතීන වෙනවද? ඉතින් එහෙම වෙනවා නම් බුදු බණ ඇයි? ඒ තරම් මහා ධර්මස්කන්ධයක් ඇයි? පටිසමුප්පාද අවබෝධයක් ඇයි? හේතුඵල ධම අවබෝධයක් ඇයි? මේ ධර්මයේ ශ්‍රවණය කිරීමක් ඇයි අපිව රවට්ට ගන්නද? අපි මේ අහලා අහලා පාඩම් කරලා මතක තියාගෙන අනුන් රවට්ටන්ද අනුන්ට පේන්නද? මං සත්බොජ්ජංගත් දන්නවා නේ, මං පංච බලත් දන්නවා, පංච ඉන්ද්‍රියත් දන්නවා, මං පටිසමුප්පාදෙත් දන්නවා, මං ආර්ය අෂ්ටාංග මාර්ගෙත් දන්නවා, මං මේ සිත් 32ක් ගැනම දන්නවා, මං සිත් ඔක්කොම පාඩම් කරලා තියෙන්නේ, මේ විදිහට චාට් එකක් ගහලා මං පාඩම් කරගත්තේ කියලා හරි ආඩම්බරින් කියනවා. හැබැයි බැලින මොකද්ද? අපිට මේක රඟ දක්වන්නට ලැබුණු මොහොතක් නෙවෙයි. මේක රංගන ඉදිරිපත් කර කර රංගන භූමිකාවක අපි රැවටි රැවටි දන්නා බවක් ඇති කරගන්නට මහා මුලාවක පැටලෙන්නට කාලයක් නැහැ. බොහොම පුංචි මොහොතකින් අපිට ওই රඟපෑම් සියල්ල අතර මේ වටිනා ධර්මය අවබෝධ කරන්න තිබුණු කාලේ නැති වෙලා යයි. ඒ නිසා දැන්වත් දන්නා බවක් ඇති කර ගැනීම පිණිස ශාසනයට එන්ට හදනවා නම් ඒක අතහැරලා දාන්න වැඩක් නෑ. අපි පොත් කියවලා 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 මේ ටික දැනගෙන වාද කිරීම පිණිස දැන උගත් එක් බවට පත් වෙන්න, අන් අය ඉදිරියේ කියාපාන්න උවමනයි කියන තැනට පත් වෙන්න එනවා නම් ඒ ක්‍රමය අතහැරලා දාන්න. ඊට වැඩි හොඳයි බුදිය ගන්න එක. එයි ඒක තුළ පුදුම මාන්නයක් පෝෂණය කරගන්නේ වචන පද ටිකක් මතක තියාගෙන නේද? සෑ එහෙම ක්‍රමයක් ශාසනය තුළ නැහැ. අපි හොඳට මතක තියාගන්න ඕන දර්ශනයෙන් ප්‍රහීන වන සංයෝජන සහ භාවනාවෙන් ප්‍රහීන වන සංයෝජන විදියට බුදුජාණන් වහන්සේ වෙන් කළ පෙන්වා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන් සංයෝජනයන් දුරු වෙන්නේ දර්ශනයෙන්. ඉන්හාට තියෙන සංයෝජන ටික දුරු කර ගැනීම පිණිසයි භාවනාව උපකාරී වෙන්නේ. එහෙනම් අපි කල්පනා කළොත් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් වීම පිණිස කුමක් කළ යුතුද? බුදුජාණන් වහන්සේ පෙන්වූ පංච උපාදානස්කන්ධය ඇත්ත දකිත් දුක්ඛ ආර්ය සත්‍ය විදිහට මොකද්ද පෙන්වන්නේ? පංච උපාදානස්කන්ධය. එහෙනම් අපි දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කරනවා නම් අවබෝධ කළ යුත්තේ පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය කිය වෙන මොකුත් නෙවෙයි, අපේ ජීවිතයේ දිනදා අපි අත්දකින අත්දැකීම් ටික. දිට්ඨ සුත මුත විඤ්ඤාත
තොර මේ පෙනෙන ඇහෙන දැනෙන දැනගන්න අත්දැකීමට අපි කියන මොකද්ද පංච උපාදානස්කන්ධ අත්දැකීම තොර එතන කවදාහක්ව වැරදි විදිහට වටහා ගන්නට යන්න එපා පෙනෙන කිව්වම මට පෙනෙන කියලා ඇහෙන කිව්වම මට ඇහෙන කියලා පෙනෙන කෝ පෙනෙන එතකොට මාව පේන්නත් පුළුවන් ලෝකෙ පේන්නත් පුළුවන් තර අපිට මේ පෙනීම මාවයි ලෝකේ කරලා අපි වෙන් කරගත් දුස්තිය මෙතනට පතිත කරන්න එපා. ඇහිම කිව්වම එළියේ තියෙන දේ ඇතුළේ ඉන්න මට ඇහෙන කියන දුස්තිය පතිත කරගන්න එපා. ඔකයි අපිට වැරදිච්ච තැන. පේන මට්ටමින් මුලින්ම අපි මොකද්ද කරන්න ඕන? මට පේන මට ඇහෙන මට දැනෙන මම දැනගන්න කියන මට්ටම දුරු කරගන්න වෙනවා. एक मंजनाव वो मेमितको ओब एह पनवन वनम रूपे पनवन वनम एहन रूप दाकिन माव पनवन वनम मे पनवाने को हिति वेद ओब ओब हंधुनगाने को हम ओबट ओब हंधुनगांट पुलवांकम लीत मूलिक विज्ञाने मेने कल ओबट लोके हंधुनगांट पुलवांकम लेने को हम विज्ञाने मेने कल එතකොට ඔබයි ලෝකයේ අතර ක්‍රියාවලිය ගැන රූප දකින්න සද්ධාහන ගන්ධ විඳින රස විඳින ක්‍රියාවලිය ගැන මඤ්ඤතිනේ මඤ්ඤනා කරන්නේ එහෙනම් චක්කුං මඤ්ඤති රූපං මඤ්ඤති චක්කු විඥානං මඤ්ඤති අපි මේ ටික හිතා ගන්නවා එතකොට කොටින්ම කිව්වොත් ඔබ කල්පනා කරලා බලන්න तमासह लोके अतर संबंधता वे संपूर्ण मंजना कल्लाद मेघाने मंजना कल्ला एहम अपिट तमा के लोके दिपेत्ता मेके वर्गीकरण कर दिठेव दिठमत्तम भविष्यति पेनीम पेनी मात्र अग्निशक केनेकुट पेन यमाक्यल की अंट बैक संपूर्ण मंजना वा පේනවා කියන එක අපිට අහවලාට අහවල් දේ පෙනුනේ ය කියලා මෙනෙහි කරපු දේ හිතාගත්ත හිතා ගැනීමක් හිතලුවක් මිසක ඒකට අපිට නිත්‍ය වශයෙන් පෙනුනා කියලා දාන්න බෑ. ඇයි? දැන් මේ පෙනුනා කිව්වත් මේ පේනවා කියන එක ආය නතර වෙනවද? තියෙනවද? අල්ලන්න පුළුවන්. බෑ. ආපු තැනක් පෙන්වන්න බෑ. ගිය තැනක් පෙන්වන්න බෑ. තිබුණු තැනක් පෙන්වන්න බෑ. එහෙනම් ආපු තැනකුත් නැත්තම් ගිය තැනකුත් නැත්තම් තිබුණු තැනකුත් නැත්තම් පෙනුණා පෙනුණා කිව්වට පෙනීම පෙනීමක්ම විතරයි එතනින් එහාට ආය නේද? පෙනුණා කියන මඤ්ඤණාව පමණයි ඉතුරු වෙන්නේ. ආය අල්ලන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. වතුර ඉරක් ඇඳා ඇඳා කොට ඇඳිච්ච ඉරක් නෑ. ඇඳුණා වාගේ පෙනුණට ඇඳිලාම නෑ. ඒ වගේ තමයි මෙතන පෙනුනා වාගේ පෙනුනට කාටවත් පෙනිලාම නැහැ. අපි මොකද්ද කරන්නේ? මට පෙනුනා ආසවල් දෙය කියලා හිතින් මානසිකාර කළේ මඤ්ඤමට අහු වෙලා. මට ඇහුණා අහවල් දෙය කියලා ඒ මඤ්ඤණාවට කොටු වෙලා. මම දැනගත්ත අහවල් දෙය කියලා එකට කොටු වෙලා. එහෙනම් කල්පනා කරන්න. මෙතන මාත්‍රය කියන තැන මොහතකටවත් පණවන්න පුළුවන් එකක් නෙවෙයි. එනම් පෙනෙනවා ඇහෙනවා දැනෙනවා දැනගන්නවා කියන අත්දැකීමටම කියන අපි පංච උපාදානස් කන්ද. එන ඒ රූප වේදනා සංඥා සංකර විඥානයන්හි අත්දැකීම අතීතයට අයිති නැහැ. අනාගතයට යන්නේ නැහැ. වර්තමානයේ පණවන්නත් යමක් දෙයක් වශයෙන් පුළුවන් කමක් නැහැ. එන ආපු නැති තිබුණේ නැති ගියේ නැති දෙයකට මොනවද කියන්න පුළුවන්? කියන්න වචනයක් නැහැ. තියෙන භවට ගත්ත මෝඩකමක් තියෙනවා මිසක් ඇති වෙලා නැති වෙනවා කියලා ගන්න මෝඩකමක් තියෙනවා මිසක් මේක ඇති වෙලාම නැති තැන දරාගත් මඤ්ඤනාසගත දෘෂ්ටියක් විතරයි කොටින්ම කිව්වොත් දකුණු අත වම් අත එකතු කරලා අප්පුඩියක් ගැහුවම අප්පුඩි හඬට අප්පුඩි හඬ හම්බ වෙනවද? තොර අප්පුඩි හඬට අප්පුඩි හඬ හම්බෙන්නේ නැති තැන අප්පුඩි හඬට දකුණු අත වම් අත හම්බ වීම ගැන කවර කතාවක්ද? ඒ වගේ තමයි.
පෙනීමට පෙනීම හම් වෙන්නේ නැහැ පේනවා කියලා හිතා ගන්නවා මිසක් මඤ්ඤණා කරගන්න. අප්පුඩි හඬට අප්පුඩි හඬ හම් වෙන්නේ නැති තැන අප්පුඩි හඬ කියලා අපි ක්‍රියාවලිය හදනවා. දකුණු අතයි වම් අතයි එකතු කළා අප්පුඩි හඬ ඇසුනේ ඒකේ ක්‍රියාවලිය අපි බිහි කරගන්නවා. දකුණු අත වම් අතට අපි ඇහැරූපේ දාලා සද්දෙට පෙනීම කියලා දාලා බැලුවොත් පෙනීමට පෙනීම හම් වෙලා නැහැ. පෙනීමට පෙනීම හම්බෙච්ච නැති තැනක පෙනීමට ඇහැරූපේ ගැන කවර කතාවද? එහෙනම් පෙනීමට පෙනීම හම්බෙච්ච නැති තැන ඇහැ හම්බු වෙන්නේම නැහැ. රූපේ හම්බු වෙන්නේම නැහැ. එහෙනම් ක්‍රියාවලියක් හම්බෙයිද? නමුත් පෙනීමේ මම තවරූප මොකද වෙන්නේ? ඌ හැදිච්ච එක මම බලන මං කොහමද හැදුනේ? මං ඉපදිච්ච හැටි බලනවා. එතකොට හම්බ වෙනවා ඇහැ රූපේ එකතු කළා මං ඉපදුනා. ඕ මං කියලා හදාගත්ත මඤ්ඤණා. අන්තිමට බැලුවොත් මෙතන ආත්මයක් තියෙනවා නෙවෙයි ආත්ම දෘෂ්ටියක් තවරගෙන තියෙනවා. ඒ දෘෂ්ටිය තුළ තමයි මේ පෝෂණය කරන්නේ විඥානය. එහෙනම් කිසිම කලකදී ඇහැට ඇහැවත් රූපෙට රූපෙවත් පෙනීමට පෙනීමවත් හම්බෙලා නැහැ. එරන් ඇහැ රූප ස්පර්ශ කළ පෙනීමේ ක්‍රියාවලිය කියන්නේ තනිකරම මොකද්ද? මානසිකාර සම්භවා සබ්බෙ ධම්ම. මේ මානසිකාරයෙන් ගොඩනගෙන ලෝකයක්. මෙන්න මේ ටික තේරිච්ච තැනදී මොකක් වෙනවද? පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දකිනවා. නিত্যව සකස් වුනේ නැහැ. පංච උපාදානස්කන්ධයමයි මේ ලෝකයේ දුක කියලා දකිනවා. මේ කනාත්ම වූ ධර්මයක් ආත්මයක් මේක තවරන්න පුළුවන් කම මෙන්න මේ ධර්ම අවබෝධයට පත් වෙන. ඉතින් මේ අවබෝධයේ ජීවිත තුළ ඇති කරගන්නට අපි උත්සාහවන්ත වෙන්න ඕනයි. එහෙම නැතුව අපිට ඔය නුවණ නැතුව ගිහිල්ලා වාඩි වෙලා භාවනා කරන්න කිව්ව මොකද්ද වෙන්නේ? දෙතිස් කුණප භාවනාවක් කරන්න කියනවා. වාඩි වෙලා මොනා කරන්නේ? කෙස් ලොම් නියදත් කාගේද? මගේ තමයි. ඒත් මගේ නොවේ කියලා හිතනවනත් කෙස් මම නෙවෙයි මගේ නෙවෙයි හරි තාලෙන්ට කියනවා. එතකොට ඇහැ කියන එක තියෙනවා හැබැයි මගේ නෙවෙයි. කිසිම අවබෝධයක් නැහැ. අපි වාඩි වෙලා ලවුඩ් ස්පීකරයක් දාලා කියවනවා, ඔයාලත් කියවන්න වාඩි වෙලා, නිවන් ලැබෙනවා මෙහෙම ගියාම කියලා අපි මොකද කරන්නේ? ඇහැ මම නෙවෙයි කවියෙන් කියනවා, මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි මෙහෙම කී කී ඉන්නවා. එතකොට රූපය මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කවුද කියවන්නේ? මම. කාගේ හැද මගේ නෙවෙන්නේ? මගේ හැ මගේ නෙවෙයි. එතකොට කිසිම අවබෝධයක් නැහැ. යන්නේ කොහෙද? මල්ලි පොල් වගේ මොකද්ද කරන්නේ? කී දහහක් නම් රැවටෙනවද මේ කාව්‍යමය ස්වරූපේට නේද? කී දහහක් නම් හිතන් ඉන්නවද මෙහෙම කියලා කියලා තුසිත දිව්‍ය ලෝකෙ ගිහිල්ලා නිවන් දකින්න? තාවතින්සනේ එහෙම කී කියා ඉන්නකොට ඒ ඉන්නවා කියන්නේ යාත්‍රාවක් ඇතුලේ. එතකොට මෙලව නිවනත් වහලා දාලා සාන්දිට්ඨික බුදුරජාණන් වහන්සේ මේ ජීවිතේ නිවන් දකින්න කියලා පෙන්නපු මාර්ගය සම්පූර්ණයෙන්ම හලා. බොහෝ පිරිසකට හිතෙන්න පුළුවන් මේ හාමුදුරුවෝ අද මේ දේශනාව ඇතුලේ පහර එල්ල කළා බොහෝ තැන්වලට කියලා. පහරක් එල්ල කළා නෙවෙයි, අවිද්‍යා ගණ අන්ධකාරයට දහස් ගණන් මිනිස්සු ඇදලා ගන්න දුෂ්ටි ටිකක් ගැන පෙන්වලා දුන්නා. එච්චරයි කලේ. එතකොට කල්පනා කරන්න, එහෙම ඉතින් නිවන් යනවා නම් මෙච්චර ගැඹුරු දහම් පරියායක් පටිසම්පාදයක් හේතුඵල දහමක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්න උවමනානේ. එහෙනම් අපි දැනගන්න ඕනේ දෙතිස් කුණප ගැන භාවනා කරන්නට කියලා ඕවා පිළිකුල් කර කර හිටියම නිවන් දකිනවද? ඉතින් ඕවා පිළිකුලයි කුණු වෙනවා ගඳ ගහනවා පොළොවට පස්සෙලා දිරලා යනවා කියලා නොදන්නා මිනිහෙක් ඉන්නවද ලෝකේ?
හැම මිනිහම දන්නවා දන්නේ නැත්තේ එක්ක මොලේ අමාරුකාරයෙක් හෝ මෙන්ටල් ලවුඩ් ගිය මිනිහෙක් විතරයි. අනිත් හැමෝම මේක දන්නවා. නේද? එහෙනම් එතකොට අපි කල්පනා කරන්න ඕන කෙස් කියලා සිහිපත් කරනකොට අපිට නিত্য වූ කෙස් ගහක නিত্য වූ අනිත්‍යයක් දකින්න නෙවෙයි තියෙන්නේ. අපි මොකද කරන්නේ? අනිත්‍ය නিত্য කරගෙනනේ කුණු වීම ස්ථිරයි. හැබැයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව ජරා මරණම් භික්ඛවේ අනිච්චම්. මහණනි මේ ජරා මරණේ අනිත්‍ය ධර්මයක් නিত্যව පෙන්වන්න බෑ. එහෙනම් කෙස් කියනකොට නුවණ තියෙන කෙනා දකිනවා කෙස් කියලා දැනගන්නේ විඥානයයි. මේ දැනගත්තේ නාම රූප පැනවීමක්. එහෙනම් මේ දෙතිස් කුණුපේ කියන පුජ්‍යල භාවයෙන් නිත්‍ය ඒකක වශයෙන් ගන්න දෘෂ්ටිය කැඩලා යනවා. ඔබ දන්නවා එතකොට දෙතිස් කුණුපයක් දරාගත්ත සත්‍යෙක පුජ්‍යලයක් ඉන්නව නෙවෙයි. මොකද්ද? මේ දෙතිස් කුණුපේම හම්බ වෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ අධ්‍යක්ීමටනේ. ඒක තුල ලෝකයයි මමයි කියලා වෙන් කරන්න බෑ. මේ ලබන අධ්‍යක්ීම අතීතෙන් ආපු නැති අනාගතයට යන්නේ නැති වර්තමානයේ නিত্য වූ පැනවිය නොහැකි අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ස්කන්ධ පංචකයේ අධ්‍යක්ීමනේ. මෙන්න මේ නුවණ පිහිටනකොට මොකක් වෙනවද? කෙස්ලොම් නියද සම්මස්නහර ඇට ඇට මිදුළු වලින් සමන්විත සත්‍යෙක් පුජ්‍යලේ කාත්මයක් ඉන්නවා කියන දෘෂ්ටිය දුරු වෙනවා. හේතුඵල ධම්මත් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහේ ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතු ධර්මතාවයක් තමයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධය කියන්නේ. ඉතින් අපිට අද ධර්ම දානමේ පින්කමට වෙන්නුච්ච කාල සීමාව අවසන් වෙනවා. අද අපි උත්සාහවන්ත උනේ ඔබ පැටලලා ඉන්න දෘෂ්ටි ටික පෙන්නලා අපිට සම්මා දිට්ඨියෙන්තරව සම්මා සමාධියට පත්විය නොහැකි බව පෙන්눔 කළා. ඔබ බොරුවට ලෝකෙට පේන්න මම භාවනාව වඩපු භාවනා පන්ති ගිය කෙනෙක් කියලා නිකම්ම රැවටිලා මේ වටිනා කාලය අපතේවලා ධර්මයේ පණිවිඩය වසාගෙන සම්මා දිට්ඨිය ප්‍රමුඛ කරගත් ආර්ය අෂ්ටාංග මාර්ගයට පිළිපෙන්න තිබුණු මාර්ගය මොකද්ද කියන දේ මතු කරලා දෙන්නටයි උවමනාව තිබුණේ. ඉතින් මේ ධර්ම දානමය පින්කම අද දවසේ සිද්ධ කිරීමට ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා උකුවෙල සමගි මහාවතී පදිංචි විශ්‍රාමික කළමනාකරණ නිලධාරිණී සීතාහීන් කෙන්ද භාර්යාව ප්‍රදීප් හීන් කෙන්ද නීලි හීන් කෙන්ද යන දරුවන් සහ තරංගා හීන් කෙන්ද ලේලිය මේජර් සුරේස් පොන්සේකා බෑනනුවන් සහ එවගේම උකුවෙල නාගොල්ල පදිංචි විශ්‍රාමික රාජ්‍ය කළමනාකරණ නිලධාරි කුමාරී රඹුක්වැල්ල භාර්යාව රසිකා රඹුක්වැල්ල එරන්දි රඹුක්වැල්ල යන දිහනියන් දෙදෙනාත් දරසන සඳරුවන් රඹුක්වැල්ල පුතුණුවන් ඇතුළු පිරිස විසින් සදහැති දායකත්වය දරාගෙන කටයුතු කරනවා. හැම දිනාටම උතුම් ධර්මාභිසමය පිණිසම හේතු වේවා උපකාර වේවා කියන ආශිර්වාදය සිදු කරනවා. එවාගේම උකුවෙල සමගි මහවතේ පදිංචිව සිට දැනට වසර 8කට පෙර පරලෝසපත් විශ්‍රාමික මිලපාලන පරීක්ෂක HMDP හීන් කෙන්ද ස්වාමි පුරුෂයාට දෙපාර්සේම මිය පරලොව ගිය දෙමාපියන් ඇතුළු සියලු සංසාරගත ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ පින්පෙත් අනුමෝදන් කරමි අනුමෝදම්ම විත්වා කියන අදිෂ්ඨානය සිදු කරනවා. එවගේම උකුවෙල නාගොල්ල පදිංචිව සිට දැනට වසර 7කට පෙර පරලෝසපත් පාඨශාලාචාර්ය MW චන්ද්‍රරත්න රඹුක්වැල්ල ස්වාමි පුරුෂයාට සහ දෙපාර්සේම මියගිය දෙමාපියන් ඇතුළු සියලු ඥාතිත මිත්‍රාදීන්ටත් මේ උතුම් ධර්ම දානයේ කුසල ආනිසංසයන් අනුමෝදන් වේවා සංසාර ගමන සූපත් වේවා උතුම් ධර්ම අවබෝධයේ පිණිසම හේතු ආසනාවක් බවටම පත්විත්වා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. හැම දිනාටම ධර්ම අභිසමයේ පිණිසම ප්‍රඥා පෞරක් පාරමිතාවක් බවටම පත්විත්වා හැමත තිරුවන් සරණයි. සුඛී හෝතු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආජුවන්නෝ සුඛං බලං
आयुरः रोग्य संपत्ति सग्ग संपत्ति मेवेचे अतो निब्बान संपत्ति इमिनाते समिज्यतु। देशक्खयो निब्बानं।